അപ്രതമേന്മ സമത്വമൂലമണ്ഡല സമത്വമണ്ഡല പരിഷത്ത് സഭാവേ സഭാപതി വിശ്വാമരാജ്യേഷ്ഠാധികരണമിനെസുരു ഹെക്ടേശ്യാപാമെന്നുമാണ്ട കമ്മീഷൻ സഭാവേ സീർമോ സംസാരിച്ചുമാണ്ട സഹതിക്കാത്തുമേട്ടെ സൂര്യ മന്ത്രി പവർത്തന സമത്വമണ്ഡല സാമാജിക ധർമ്മം ചെയ്യുന്നേ ഉത്സവത്തെ മാവത് സംബന്ധിക്കുന്ന സംബന്ധം මොකද අපිට පොඩ්ඩක් හම්බ වෙන්නේ නැති කොට්ටාසයක්. ඉතින් මේ වැඩ පිළිවෙල මුළු රටේම ක්‍රියාත්මක කරගෙන රත්නපුරයේ එනකොට මාවත් සම්බන්ධ කරගන්නට ඒ වගේම ඊයේ දවසේ අපි සමත ඌර මණ්ඩල සභාපති ස්වාමීන් වහන්සේලා වැඩ කටයුතු කරේ.
හැබැයි කවුරුත් දන්නවා අපි හිතපු නැති විදියට ඉතිහාසයේ දෙවනි දේශපාලන කුමන්ත්‍රණය වෙන්න ඇති ඔක්තෝබර් 26 වෙනිදා සිද්ධ වෙච්ච දේ ඒකෙන් යන්තම් ගොඩ එනකොට අපි හිතපු නැති විදියට කතෝලික බැතිමතුන් විනාශ කරමින් ඉතාම සිය ගණනක් ජීවිතක්ෂයටපත් කරමින් දේපල හානි කරමින් ඇති කරපු බෝම්බ ප්‍රහාරය නිසා වගේම අපේ ආර්ථිකය හොඳ මට්ටමකට උඩට එනකොට තිබිච්ච තත්ත්වයක් තියෙද්දි අද නැවතත් ආපස්සට යන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. නිසා ඒ කටයුතු ඇති කිරීමේදී යම්කිසි ප්‍රමාදයක් ඇති වෙනවා. මොකද මේවා අපි කරන්නේ දේශපාලන ඉලක්කයක් බලාගෙන නෙවෙයි. අපේ රජය තුළ ඕනම කෙනෙකුට කැමති දේශපාලනයක් කිරීමේ අයිතිය නිදහස අපි ඇති කරලා තියෙනවා. ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි පක්ෂයක් හැටියට කැප වුණේ ඒ වැඩේට. තමන් කැමති දේශපාලනයක නිරත වෙන්න පුද්ගලයන් හැටියට මානසික මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඒ වගේම හැම එකක් විශේෂයෙන්ම මාධ්‍ය නිදහස අධිකරණයේ ස්වාධීනත්වයේ හැම එකක්ම අපි ඉතාම හොඳින් සලකලා බලලා තමයි එදා ඒ කැපවීම කරේ අපිට ඒක කරගන්න පුළුවන් වුණා. ඉතින් මම විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරන්නේ ඔබලාව එක මොහොතකටවත් අපි අමතක කරලා නැහැ. අපේ විය යුතු දේ මගේ කාලය තුළ පුළුවන් වුණොත් මම ඒක අනිවාර්යයෙන්ම කරනවා. හැබැයි අපි අප්‍රේල් 21 වෙනිදා ඔක්තෝබර් 26 වෙනිදා සහ අප්‍රේල් 21 වෙනිදා 2015 වලට වැඩි පිටිපස්සට ගිය තත්ත්වයක අපි රටක් හැදීරට පත් වුණා. මම පුංචි උදාහරණයක් කිව්වා. අපි රටක් හැදීරට මොන තරම් ඉස්සරහට ඇවිල්ලා තිබුණාද කිව්වොත් මම දන්නවා අධිකරණ අමාත්‍යාංශයේ විශේෂයෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරීන් එක්ක ඉතාම කිට්ටුවෙන් වැඩ කරන නිසා පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය අතරේ පළවෙනි ලෝකයේ පළවෙනි කෝටිපතියන් බිලියනපතියන් අතර පළවෙනි 100 ඇතුළත හිටපු පවුලක් හිටියා. ඒ තමයි එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ වැඩිම ඉඩම් හිමිය බිමුම් හිමියා ඩෙන්මාර්ක් ජාතිකයේ. ඔහුත් ඔහුගේ බිරිඳත් දරුවෝ 4 දෙනා සැංගිරා හෝටලේ දාවේ දාම ඒගොල්ලන් පුද්ගලික යානාවෙන් ලංකාවට ඇවිල්ලා තිබුණේ ආපහු යන්න. උදේ ආහාර වේල අරගෙන හිටියා අම්මා හිටියා පොඩි දරුවත් එක්ක හිනු සටාක තාත්තා හිටියා ලොකු තමයි තුන්දෙනාත් එක්ක සෑම කන කාමරේ. පළවෙනි බෝම්බේ ඇහුනේ හිනු සටාක පැත්තේ. තාත්තා පොඩි ළමයි ලොකු තුන්දෙනාව මේ විස්සක ගාව තියෙන අර අම්මා බලන්න ගියා. එනකොට දෙවෙනි බෝම්බ ගියා ඇවිල්ලා බලනකොට ළමයි කෑවි කෑවි. ඒ මිනිස්සුන්ට දවසකට මිලියන 100ක් මේ රටේ වියදම් කරනවා කියන එක සාමාන්‍ය දෙයක්. මම මේ ඔබට උත්සාහ කරන්නේ ඒ වගේ ධනවත් උදවිය තමයි මේ රටට එන්න පටන් ගන්න තිබිච්ච සංචාරකය. මොකද මම දන්නවා පුද්ගලිකවම දවස් 3ට ජෙට් යානා 3ක් ඩෙන්මාර්කේ ඉඳලා මේ රටට ආවා. ඒගොල්ලෝ ආපු එකෙන් මේ දරුවන්ට වෙච්ච දේ දැක්ක පොඩි ළමයන් තරම් අම්මයි තාත්තයි ගියා. දෙවනි දවසේ ආවේ ඒගොල්ලෝම බලාගන්න දරුවෝ 3 දෙනාගේ ආරක්ෂකයින් සහ ඒගොල්ලෝගේ ආවදේව කරුවා. ඒගොල්ලොන්ට ලොකු එකම පිරිමි දරුවයි ගිය පිරිමි දරුවා අඳුරා ගන්න බැහැ කිව්වා. ඔළුවේ ගුඩ තිබුණ නැහැ. ඒක නිසා ආපහු ඒගොල්ලෝ අඳුරා ගන්න බැහැ කියලා ඒජන්ට් එකෙන් හොයියා. ඊළඟ දවසේ ආවේ ෆොරෙන්සික් ටීම් එක. ඒගොල්ලෝ ආවේ අඳුරා ගන්න DNA තරගෙන. DNA තහවුරුනා ඒගොල්ලෝ ගියා ඊළඟ දවසේ ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසියෙන් එවිට තමයි මිනි 3 ගෙනිච්චේ. රජපෞලේ නිකලන්ත රජපෞලේ අයත් ඒ මරණවලට සහභාගි වුණා. ඒ තරම් තත්ත්වයකට අපි ඇවිල්ලා ඉන්න වෙලාවක අපි ඉතාම අවාසනාවන්ත විදියට රටක් ගොඩනැගීගෙන එනකොට අපි බෝම්බවලට මේ අපේ විශාල පිරිසක් මරාගෙන මැරෙන බෝම්බවලට දන් දීපු රටක උදවිය හැටියට නැවතත් අපි අවාසනාවන්ත විදියට මුහුණ දෙනවා. ඉතින් මම මේ කියන්න පොඩි උත්සාහයක් ගන්නෙ අපි ගොඩක් හොඳ තැනක හිටියා. හැබැයි දැන් අපි ආපහු ඒ තැන නැහැ. අපි ප්‍රමාණිකව අපිට ඒ තැනට එන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාර්යය තුළ ඉතාම අමාරු තත්ත්වයක් කටයුතු කරගෙන යන්නේ. අපි කරගෙන ආපු රජයක් හැටියට කරගෙන ආපු වැඩ කිසිම දෙයක් සංවර්ධනය සහ අධ්‍යාපනයේ හරහා හරි එහෙම නැත්නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හරි
මේ කිසිම වැඩකට උත්සාහ නවත්තලා නැහැ. නමුත් අලුතින් දෙයක් යමක් කරනකොට අපි පොඩි අඩියක් පස්සට අරගෙන ඉන්නේ. ඒ ගැන ඔබ අපේ අධිකරණ විශේෂම සමග මණ්ඩල කොමිෂන් සභාව කෙරෙහි විශ්වාසය තියලා ඔබ හැමදාම ලබා දීපු සහයෝගය වගේම ඔබේ මේ කරන කැපකිරීම ගැන අපි අනේක වාරයක් ඔබට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේදී සමත මණ්ඩලවල ස්වාධීනත්වය ගැන අපි ඉතාම අගය කොට සලකනවා. මොනම හේතුවකටවත් මට බය නැතුව අද කියන්න පුළුවන් අපේ රාජධානී අපපත් ලේකම්තුමිය ඉන්නවා. මෙතන ඉන්නේ ඉතින් මම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සමත මණ්ඩල සමාජික සමාජිකාවන්. අපිට නොයෙකුත් විදියට නොයෙකුත් ඉදිරිින් තියෙනවා. කොලින් හරි සමත මණ්ඩලයට ආරවුලක් අරපුවම බෑගෙන ඉන්නේ අපි කතා කරලා. මේකට උදව්වක් කරලා. හැබැයි එහෙම කරන ක්‍රමයක් අපේ නැහැ. ඔබ සියලු දෙනාම අනිවාර්යයෙන්ම උපරිමයෙන්ම ස්වාධීන විය යුතුයි. මම මේක අදට කරන්නේ නියමක් නෙමෙයි. ඉතිහාසය ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් අනාගතයේදී ඔබ ගැන විශ්වාසයක් තියලා මේ තේරීම් කළා මේ පත්වීම් ලබා දීලා තියෙන්නේ. පළවෙනිම කාර්යය තමයි සියලු දෙනාටම එකම විදියට සාධාරණ ඉෂ්ටකල යුතු කණ්ඩායමක් හැටියට ඔබ වැඩ කළ යුතුයි. අපි හිතනවා නම් දේශපාලනය අරමුණු කරගෙන, එහෙම නැත්නම් අපි හිතනවා නම් ඔබගේ උගත්කම, ඔබගේ වෙනත් හැකියාවන් අරමුණු කරගෙන අපි වැඩ කරනවා කියලා එහෙම කරන්න අපි උත්සාහ කරන්නේ. මම හැමතිස්සෙම මට නොඑක් දෙනා ඇවිල්ලා පහුගිය කාලයේ පුරාවට හිටපු සමත මණ්ඩල සමාජිකයන් ගැන, එහෙම නැත්නම් දැන් කටයුතු කරනකොට ඒ අය ගැන නොඑකුත් විදියට ඇවිල්ලා අපිට ඇවිල්ලා කියනවනේ. හැබැයි අපි කවදාවත් ඒවට සැලෙන්නේ නැහැ. මොකද ඒකට තීන්දුව තීරණ ගන්න අපි ඉතාම විශ්වාසවන්ත කොමිෂන් සභාවක් තියෙනවා. ඒ අයගේ උපරිම තේරීම නිසා තමයි ඔබට මේ පත්වීම ලැබිලා තියෙන්නේ. හොඳ තේරීමක් ඇතුව හොඳ සම්මුඛ පරීක්ෂණවලින් ඒ තෝරා ගැනීම කරන්නේ. ඉතින් මම සන්තෝෂ වෙන්නේ අධිකරණ ඇමතිවරයේ හැටියට මේ කාලේ ඉතිහාසයේ මේ කාලය තුළ අධිකරණයේ ස්වාධීනත්වයට කැපවෙච්ච සහ අධිකරණයේ ස්වාධීනත්වයේ උපරිමයෙන්ම තහවුරු කරපු කෙනා හැටියට අධිකරණයේ පහළ මට්ටමේ ඉන්න ඔබ ඒ ස්වාධීනත්වයේ උපරිමයෙන්ම ආරක්ෂා කරගෙන වැඩ කළ යුතුයි. මොකද අපි විශේෂයෙන්ම දන්නවා ඇත්තටම රත්නපුර දිස්ත්‍රික්කයේ අපේ අර මහත්තයා පෙන්නලා දුන්නා එන්නේ නැති එක ගැට. සමහර අය මේ ඊයේ අපි මේ සම්බන්ධයෙන් ගොඩක් වෝටර්ස් එකේදී අපි දැනගත්තා. ඒ වගේම මෙහෙදි බලනකොට මේ සමත මණ්ඩල ගැන විශ්වාසයක් නැතුව වගේ නැවිදින් තියෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේකත් තුමි ඒක අනිවාර්යම හොයලා බලලා බැලිය යුතු දෙයක්. හේතුව මොකද්ද කියලා. මොකද මේ තත්ත්වය රටේම නැහැ. ඇයි එන්නේ නැත්තේ මෙහෙ මේ විශ්වාසයක් නැති වෙලා තියෙන්නේ ඇයි? මේක අපි කොහෙලා බලන්න ඕනේ. එහෙම වෙන්න ඉඩාරින්නත් බෑ. එහෙම වෙනවා නම් අපේ ප්‍රමුඛ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා නැහැ. අද නොයෙකුත් දෙන අධිකරණයේ ස්වාධීනත්වයට පහර ගහන්න හදනවා. හැම පැත්තෙම එක එක පහර පිට පහර වැදෙනකොට කතා කරන්නම බැරි ශේෂ්ත්‍රයේ හැටියට අධිකරණය අල්ලගෙන දැන් නොයෙකුත් දෙන එක එක්කෙනා එක එක මාතෘකා මවන්න හදනවා. මම ඒ හැම කෙනාටම කියලා දෙන්නේ ඕනම වෙලාවක අපි අභියෝගයේ බාරගන්න. මීට ඉස්සෙල්ලා උත්තරීතර පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වෙලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශ කරනවා අධිකරණයේ ස්වාධීනත්වය නැහැ. ඇමරිකානු ABA කියලා කියන්නේ ඇමරිකානු බා ඇසෝසියේෂන් කියන එක, ඇමරිකානු නීතිඥ සංගමය කියන එකත් එක්ක අපි ගිවිසුමකට ගිහිල්ලා තියෙනවා. අපේ විනිශ්චයකාරවරු එහෙ ගෙනිහිල්ලා ඒගොල්ලොන්ට මේ රටේ නඩු විසඳන්න ඕන විදිය කියලා දුන්නා කියලා. මම උත්තර දුන්නා, ඊට පස්සේ කතාවක් නැහැ. හැබැයි ඉතින් අද සම්පූර්ණයෙන්ම මාධ්‍ය ඒකපාර්ශ්විකයි. අපේ උත්තරයක් එළියට යන්නේ නැහැ. ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. මොකද ඉස්සර තිබුණේ මාධ්‍ය ආණ්ඩු පක්ෂයට විතරයි. විරුද්ධ පක්ෂයට මාධ්‍යයක් තිබුණේ නැහැ. අද අපිට ආණ්ඩු පක්ෂයට මාධ්‍ය නැහැ. අද විරුද්ධ පක්ෂයට ඕනේ මාධ්‍යයක් තියෙන ඕන විදිය කතාවක් ගොඩනගන්න පුළුවන්. ඉතින් මම කියපු උත්තරයට වැඩිය ප්‍රමුඛතාවයක් තිබුණේ නැහැ. අපි ඒ වගකීම් බාර අරගෙන
ඕනම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් මොනම හේතුවකටවත් මොන විදේශික බලපෑමාවත් අපි ඒවට යටත් වෙන්නේ නැහැ. මේ මාතෘභූමිය අපේ භූමිය. අපි මේ රට ආරක්ෂා කරන්නේ අපිට වෙන කොහෙදියත් අපි දෙවනි පෙරේසි පුරවැසියෝ. අපිට ඒ අයිතිවාසිකම් නැහැ. මේ රටේ තියෙන සුවඳ, මේ රටේ තියෙන සුලඟ, මේ රටේ තියෙන හැම දෙයක්ම අපිට කොහෙදියත් ගන්න බැහැ. අපි ඒ ගැන ආඩම්බර වෙනවා. ඒ හින්දා තමයි අපි අපේ රට ආරක්ෂා කරන්න කැප වෙලා තියෙන හැබැයි අපිට ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි 2015 ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් පුදුම විදිහට කඩනවා. ඔය අද කතා කරන මාධ්‍යයට එදා නිදහසක් තිබුණේ නැහැ. එදා මාධ්‍ය ආයතන විනාශ කරා. එදා මාධ්‍ය වේදීන් මරලා දැම්මා. අධිකරණයේ ස්වාධීනත්වය ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මොකද හැම කෙනාම දන්නවා අක්‍රවිස්සකාරතුමියන් සිනානි බණ්ඩාරනායක නෝනා වගේ දරවපේ. විනිශ්චකාරතුමන්න වැඩ කරපු හැටි අපි දන්නවා, පත්තින් ලැබපු හැටි අපි දන්නවා. අද අධිකරණයේ ස්වාධීනත්වය නැත්තම් ඊයේ ශේෂ අධිකරණයේ තීන්දුවක් දුන්න එක නඩුවක් අහන්න බෑ දැනට ඔක්තෝබර් 1 වෙනිදා වෙනකන් කියලා. ඒ වගේම දෙන්න බෑ. ඉතින් එදා තිබිච්ච තත්වය වෙනස් කරන්න අපි යහපාලනය වෙනුවෙන් කැප වුණාම අපිට උදව් උපකාර කරන කොටසක් ඉන්නවා. අද මේ උත්සවය අපි කරන්නේ මං කිව්වා ආසියානු පදනම යුරෝප කොමිසම. මේකට අපිට උදව් කරනවා. උදව් කරන්නේ යහපාලනය තුළ තියෙන ගුණාංග. මිනිසුන්ගේ අයිතිය නිදහස. අද මට දිස්ත්‍රික් ලේකම්තුමිය මෙතන ඉන්නවා. මට බය නැතුව කියන්නුනා මම ඔබතුමියට මොනවා හරි බලපෑමක් කවුරු හරි ගැන කියන්නේ. යම් කිසි ආපු දොරතුරක් ඔබතුමිය දැනුවත් කරනවා. එහෙම නැතුව මොනම හේතුවකටවත් අපි රජයේ නිර්ධාරින්ම අතකොළු බවට පත් කරගෙන නැහැ. අපි ඒ වගේ හැම කෙනෙකුටම මාධ්‍ය නිදහස ඇති කරන්න, අනිත් පැත්තේ බලව මාධිකරණයේ ස්වාධීනත්වය කටයුතු කරලා තියෙනවා. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික රටක්. ඒගොල්ලෝ බලන යම් යම් නිර්ණායක තියෙනවා. මේවා බලලා තමයි ලෝක බැංකුවේ රාජ්‍ය මුල්‍ය අරමුදලේ එහෙම නැත්තම් ආසියානු සංවර්ධන බැංකුවේ වෙනත් දේවල් අපිට මුල්‍ය උපකාර වගේම ආධාර වගේම තෑගි හැටියට දේවල් ලැබෙන්නේ. අද මේ අවුරුදු 4 තුල එන අගෝස්තු මාසේ 17 වෙනකොට අපිට සන්තෝෂ වෙන්න පුළුවන් අපි යමක් කරා කියලා. ඒව කරනකොට අපිව කාගෙන්වත් ඇත්තටම අපිට අහන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා අපිට මේ නීති දාන්න අවශ්‍ය නැහැ. නමුත් අපි හදන්නේ රටේ අද 21 වෙනි සතවර්ෂය තුල මිනිස්සුන් නිකන් ලින් ගැට්ටෙන් ඇතුලේ ජීවත් වෙනවා වගේ ජීවත් වෙනවා. තමන්ගේ අයිතිවාසිකම් එක්ක තමන්ගේ දරුවෝ අද මේ සම්බන්ධයෙන් ඇත්තම හොඳ විග්‍රහයක් අපේ මුදල් අමාත්‍යාංශයේ නීති අධ්‍යක්ෂකතුමා අන්දර මහත්තයා ඊය කරා. අපි ඉන්න ඕනේ අද ඉන්න අපේ යුගයේ නෙමෙයි. අපේ දරුවෝ ඉන්නේ අපි හිතියට වැඩිය 13කින් විතර ඉස්සරහ. අපි ඒගොල්ලෝගේ හිතන දේ ලෝකයේත් එක්ක වෙනස් වෙන දේ අපේ සංස්කෘතිය තුළ, අපේ හැදිච්චකම තුළ, අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්ෂා කරගෙන අපේ ගමන අපි යන්න ඕනේ. හැබැයි අද අපිට වෙලා තියෙන්නේ අපි මේ අය අපිව ළඟින්ම බලන්නේ පහුගිය කාලවල වෙච්ච දේවල් තාම වෙනවද කියලා හොයලා බලනවා. ඒ හොයලා බලලා තමයි අපිට ගොඩක් උදව් උපකාර කරන්නේ. අපිට කාගවත් උදව් උපකාර අවශ්‍ය නැති වෙලාවක් තියෙන්න පුළුවන්. ඉතිහාසයේ තිබුණා. එහෙම තිබිච්ච රටක් තමයි අද මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අද අපේ නාස්තිය, හොරකම, දූෂණය, වංචාව මේ අඩු කරගන්න පුළුවන් නම් මම කියනවා 75% විතර අවම වෙලා තියෙනවා. 100%ක් නැහැ. ඒක හින්දා අපි තාම ජනප්‍රියත්වයෙන් අඩු ආඩුවක් බවට පත් වෙලා තියෙනවා. හරි දේ කරන එකේ වටිනාකම නිසා. දැන් මමයි දිස්ත්‍රික් ලේකම්තුමියයි මේ කතා කරේ. ඉදිරියට අපි අකමැතිතුමා එනවා ඔප්පු දෙන්න හැමිනි මිදෙන්න. ඔප්පු ගන්න කට්ටියව ගෙනියන්න අපිට සම්පත් නැහැ. අපිට අද ඒ තරමට ආණ්ඩුව දාලා තියෙනවා නොයෙකුත් විදිහේ තහංචි. ගියපාර ගිය අවුරුද්දේ අගෝස්තු 16 වෙනිදා රත්නපුරේට ආවා. මම හිටියේ නැත්තම් හත් එක ගහගන්න නැත්තෑ. ඉස්සර හත්තාවේ කොළඹි, කුටු ටිකාවේ කොළඹි, මේ මයික් ටිකාවේ කොළඹි, මේවට දැවැන්ත විදිහට එදා 170ක් වියදම් කරපු හත් එක ගිය අවුරුද්දේ අපි ගැහුවේ 115කින් අපේ හිතවත් අයගේ ආධාර උපකාර වලින්. 105 ඉඩම් අමාත්‍යාංශයෙන් දෙන්නේ. අපි ඉතින් මේව දැන් අඩු කරලා තියෙනවා. මේ අනිත් අයගේ ආසාවන් සංසිඳවන්න, එහෙම නැත්නම් අනිත් අය
විනත් විදියට වෙන වෙන හේතුන් නිසා චරිත ගොඩනගන්න අපිට අපේ අහිංසක රටේ මිනිස්සුන්ගේ සම්පත් ජනතාවට අයිති දේවල් අපිට නාස්ති කරන්න බෑ. අපි ඒ හින්දා තමයි අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරනකොට විශේෂයෙන්ම මේ ඕනම කෙනෙකුට අපි හරි දේ කරනවාද කියලා හොයා බැලීමේ අයිතිය ඇති කරලා තියෙනවා. ඒක අධිකරණයේ ස්වාධීනත්වයට අත්හැරීමක් නෙමෙයි. අර මං කිව්වා වගේ ඇමරිකානු එක්සත් ජනපදය අපිට උදව් උපකාර කරන රටක් හැටියට ඒගොල්ලොන්ට ඕන වෙලාවක ඇවිල්ලා හොයලා බලන්න පුළුවන්. හැබැයි ඒගොල්ලොන්ට කියන්න බෑ අපිට ඇවිල්ලා අපි මොනවද කරන්න ඕනේ. ඒක තීරණය කරන්නේ අපේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපේ රජ රට තුළ අවශ්‍ය දේවල් තීරණය කරනවා වගේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන තීරණය කරන්නේ ගරුවරුනි ඉස්සකාරතුමා. ඒක මටවත් කරන්න බෑ. ඉතින් මම මේ ටික කියන්න උත්සාහ කරන්නේ අපි ඒ තරමටම මේ රටේ ක්‍රියාවලිය ස්වාධීන කරලා තියෙනවා. මේ රටේ හරි දේ කරන්න අපි පොළඹවලා තියෙනවා. අපි මැතිවරණ බලාගෙන මේවා කරන්නේ. හැමදේ ඕනෙම පක්ෂයක ඡන්දය දීමේ අයිතියේ නිදහස අපි ඇති කරලා තියෙනවා. ඒකෙන් තමයි ගියවුරුද්දේ පෙබරවාරි 10 ඉඳලා අපි කිව්ව ආණ්ඩුව තියෙනකොට පළාත් පාලන ආයතන අපිට තිබුණොත් අපිට වැඩ ගොඩක් කරන්න පුළුවන්. හැබැයි පක්ෂයක්වත් නැති කණ්ඩායමක් දිවෙව අද වැඩ කරන්න විදියක් නැහැ. හැබැයි අපි ඒවා බැලුවේ නැහැ. අපිට කියන්න පුළුවන් නෑ පළාත් පාලන ආයතනේ අපිට නැහැ. අපිට කරන්න දෙයක් නැහැ කියලා. අපි වැඩ කරගෙන යනවා. අපි තාමත් වැඩ කරන්නේ මේ රටේ දේශපාලන බේදයක් ඇතුළත නෙමෙයි. දැන් කල වේලා උපාධිධාරී පත්තින් ටික ලැබෙනවා. උපාධිධාරීන් එක්සත් ජාතික පක්ෂ උපාධිධාරීන් කියලා කොහෙවත් තෝරලා නැහැ. 2012 ජනවාරි මාසින්ද 2016 දෙසැම්බර් වෙනකන් මේ රටේ විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබපු සියම්ම දෙනාට පත්වීමක් ලබා දෙනවා. මේවා අගීමක් තියෙනවා. ඉතින් මම මේ ටික පොඩ්ඩක් මතක් කරේ මම ඔබගෙන් බලාපොරොත්තු වෙන නිසා. ඔබලා බය නැතුව හරි දේ කරලා. මොකද නිදහස අපි ඇති කරලා තියෙනවා. මහා අධිකරණයක පුංචිම තැන තමයි ඕගොල්ලෝ. අර මහත්ය පෙන්වුවා වගේ බැංකු සහ ණය සම්බන්ධයෙන් එන ආරවුල් වැඩි වෙලා තියෙනවා. ලක්ෂ 5ක් දක්වා වටිනාකම් වැඩි කරපු නිසා. ඇත්තටම මුදලේ යගේ එන්නේ අඩු වෙලා තියෙනවා. ඉතින් ලක්ෂ 5 ගැන කතා කරනකොට විශේෂයෙන්ම එච්චර ලොකු ප්‍රමාණයක් එනවා නම් ඊයේ සභාපතිතුමා කිව්වා වගේ මං ඉල්ලීමක් කරා තවත් දවස් දෙකක් වැඩිපුර මණ්ඩලය සහභාගී වෙලා ඒ කටයුත්ත කරන්න කියලා. මොකද ඔබ දන්නවා මම දීසී එක. හැබැයි නඩුවකට පැටලෙනවා කියලා කියන්නේ තමන්ගේ මුළු සේසතම ඉවර වෙනවා. අපි පුළුවන් තරම් මේ ආරවුල් සමතකරණය තුලින් දැන් මං හිතාරින් දානවා අන්තර්ජාතික සම්මතකරණයේ ගිවිසුම අත්සන් කළා. අපි රටවල් අතර ඇති වෙන ප්‍රශ්න කියන්න පුළුවන්. මේවා ගැන ඒ පාර්ශ්වයන් තුල කොහොමද මේවා සාකච්ඡාවේ විසඳගන්න කියන තැනට අපිට ජාත්‍යන්තර වශයෙන් යන්න පුළුවන් නම් ඔබට ගමේ ප්‍රශ්නේ විසඳ ප්‍රාදේශීය කම්පෝට්ටාසේක ප්‍රශ්නේ විසඳන එක ඉස්සර ලොකු අයහපත් දෙයක් නෙමෙයි. පෞගිය කාලේ හිටපැටිය මං හිතන්නේ බොහෝකේ ප්‍රශ්නේ කරපොත් සමහර පාසල් අපිට දෙන්න බැහැයි කියලා. මම ඇමතිතුමාට පුද්ගලිකව ඉදිරිපත් කළා මේ වැඩේ කරන්න එපා. මොකද මේ පුංචි ආරවුලකට වැටේ ආරවුලට එහෙම නැත්නම් මේ පොඩි ගහක ආරවුලකට මිනිස්සුන්ට කිලෝමීටර ගානක් ඈත කලවානේ මිනිස්සුන්ට රත්නපුරේට එන්නවත් එහෙම නැත්නම් අයගම මිනිස්සුන්ට රත්නපුරේට එන්නවත් එහෙම අවස්ථාවක් ඇති වුණොත් මේකේ අපේ කැපවීම එහෙම නැත්නම් මේකේ පටන් ගැනීමම අපරාධයක් වෙනවා කියලා. ඒකට හේතුවක් තිබුණා ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටුවක් කියලා. කිව්වේ මම හිතනවා මේ ප්‍රශ්නේ විසඳිරා කියලා. සමහර විසඳිච්ච නැති දැන් තියනවාද දන්නේ නැහැ. මේ මට කියන්න තියෙන්නේ අපි සමහර අය මගේ ඉල්ලීමක් කරා. දැන් නෙමෙයි අපි මේක සාකච්ඡා කරලා තියෙනවා. සමහර මණ්ඩල වලට වෙනම තැනක් ඒ කොට්ටාස වල කාමරයක් හරි හදමු කියලා. ඉතින් තාමත් මේ වසම් 14022 ග්‍රාම සේවක වසම් 14022 ග්‍රාම සේවක රාලා හමිටයි ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට ඉඳ පොදු ස්ථානයක් නැති වසම් ඕනි තරම් තියෙනවා. තාමත් කාමරවල ඉන්නේ තමාරාගේ පුද්ගලික ගෙවල් වල ඉන්නේ. ඉතින් ඒ වගේ අවශ්‍ය අයත් මෙහෙම වෙනකොට
අපිට මේ වට පුංචි කාලයක් යනවා ඒවා සඳහා අවශ්‍ය උපරිම සහයෝගයක් අපි ඕනෑම වෙලාවක බලාපොරොත්තු වෙනවා නමුත් අපිට රටේ පැවැත්ම රටේ ආර්ථිකය එක්ක වැඩ කරන්න තියෙන නිසා ඒ කටයුතු ගැන පුංචි ප්‍රමාදයක් ඇති වෙනවා ඉතින් මම විශේෂයෙන්ම නිහතමානීව සන්තෝෂ වෙනවා ඔබ කරන සේවය පිළිබඳව සහ ඔබගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන වැඩ කරන්න ඔබට පුළුවන් වීම ගැන ඒක තමයි අපි බලාපොරොත්තු වෙන එකම දේ අධිකරණයේ ස්වාධීනත්වය මහා මුළු ශ්‍රේෂ්ඨත්වයේ මුදුන්මල් කඩ අධිකරණය ශ්‍රේෂ්ඨ අධිකරණය තුළ ඇති කරන්න පුළුවන් වෙච්ච අපිට ගමේ මේකේ ස්වාධීනත්වය මේක මම ඉල්ලන්නේ අද වෙනුවෙන් නෙමෙයි සමහර වෙලාවට අපිට ඇති අවස්ථාවක් උනත් මේක ඔබ කල්පනා කරන්න ඕනේ ඔබ ගමේ හඳුකාරුන් වහන්සේ ඔබට යම්කිසි තත්ත්වයක් තියෙනවා තනතුරක් තියෙනවා ඒ ඒකත් එක්ක සමහර අය විශ්වාසම ගිහිල්ලා මේ වැඩේට ඇවිල්ලා තියෙනවා දැන් අපේ මේ සමත මණ්ඩල කොමිෂන් සභාවේ සභාපතිතුමා විශ්වාසමලා ශ්‍රේෂ්ඨ අධිකරණ විශේෂකාරතුමා ක්‍රියාප මහත්මයා මයිදන අවුරුදු 80කට කිට් වෙලා ඉන්නේ බොහොම ජව සම්පන්නව හොඳට වැඩ කරනවා ඉතින් සමහර අයගේ අදහස් වෙනවා මේවට අඩු වයසේ අයව දාන්න ඕනේ කියලා එහෙම නෙමෙයි මේකේ තවත් දැන් මගේ ඊයේ මගේ අමාත්‍යා සේනකල් තුමා විශ්‍රාම ගිය මම කිව්වා එතුමාට තව අවුරුදු 20ක් විතර ඉති කරදරයක් නැතුව වැඩ කරන්න දෙවිච්ච ලේකම්වලයි ඉතින් අපි නමුත් රටේ තියෙන නීතියත් එක්ක යන්න තියෙන නිසා මේ සමහර වෙලාවෙදී වයස සීමාවක් තියෙනවා සමහර තැන්වල හැබැයි උඹලාට එහෙම එකක් නැහැ අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන අපක්ෂපාතී තීන්දු තීරණ හරිදේ හරියට වෙන කිසිම දෙයක් බලන්නේ නැතුව ලබා දෙයි කියන එක තමයි අපේ විශ්වාසය එහෙමනම් ඔබ සියලු දෙනා විශේෂයෙන්ම මේ අවස්ථාව මත සලසපු සමත මණ්ඩල කොමිෂන් සභාවේ ගෞරව සභාපතිතුමාටත් සියලුම සමාජික මහත්වරුන්ටත් අපේ ලේකම්තුමියට ඒ වගේම මේ සංවිධානය කරපු දිස්ත්‍රික් ලේකම්තුමියටත් මේ දිස්ත්‍රික්කේ මේ සඳහා උදව් උපකාර කරපු සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරමි සියලු දෙනාටම ජය වේවායි ප්‍රාර්ථනා කරමි